සුබ මධ්‍යහනක් ITN මධ්‍යහන පුවත්විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම කුෂාණී අත්නායක ප්‍රථම නව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත ප්‍රිය අනුතුරුකින් තුන් දිනක මරුට අට දිනකට බරපතල තුවාල අගමැති 6 වනදා විශේෂ කාරක සභාව හමුවට වසර 3කට පසු ලැබූ ජයග්‍රහණය කැලිෆෝනියාවේ ආහාර උත්සවයකට වෙඩි යාපනය නුවර ඒ නවයේ මාර්ගයේ මැදවැච්ඡ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයටපත් වුණා මෙදවච්චිය අනුරාධපුර මාර්ගයේ වහමලුගොල්ලෑව ප්‍රදේශයේදී අනතුරු සිදුවනේ යාපනය දෙසට ධාවනය වූ සුකෝපභෝගී පෞද්ගලික බස් රථයක් හා දඹුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරු සිදුව තිබෙනවා විදේශගතව සිටි පුද්ගලයෙකු කටුනායක සිට රැගෙන යමින් සිටි පිරිසකුයි මෙසේ අනතුරට ලක් වුනේ අනතුරෙන් බරපතල තුවාල ලැබූ 8 දෙනෙකු මෙදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා අනික් තුවාල ලැබුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කෙරුණා. තුවාලකරුවන් අතර කාන්තාවක පිරිමි පුද්ගලයෙකු, දැරියන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු වන බව රෝහල් වාර්තා සඳහන් කරනවා. අනතුරින් පසු පලා ගිය ලොරි රථයේ රියදුරු අද අලුයම මෙදවච්චිය පොලිසියට පැමිණ භාර වී තිබෙනවා. බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාස්කු වෘතා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට දිනේදී යලි රැස්වීමට නියමිතයි. හෙට පෙරවරු 10ටයි කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙන්නේ. මෙහි සියලු සාක්ෂි විමසීම් ලබන 10වනදාට පෙර අවසන් කෙරෙනු ඇති. අනතුරුව ඊට අදාළ වාර්තාව ලබන 23 වනදා නිකුත් කිරීමට නියමිතයි. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හෙට දිනේදී විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතයි. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 6 වනදා සාක්ෂි ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ. 2015 සිට මේ දක්වා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරේ දරණ රුවන් විජේවර්ධන මහතා සහ නීති හා සාමය සහ පොලිසිය භාර අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ සාගල රත්නායක රංජිත් මදුම් බණ්ඩාර යන අමාත්‍යවරුන්ද එදින සාක්ෂි ලබා දීමට නියමිත බව වාර්තා වනවා. වැලිකන්ද ප්‍රදේශයේදී රියානතුරකින් විපතටපත් පවුල්වල සමාජිකින් දස දෙනෙකු වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුදල් ප්‍රදානයක් සිදු කළා. පසුගිය මාස 18 වෙනිදා පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේදී සිදු වූ රියානතුරකින් විපතටපත් වූ පවුල්වල සමාජිකයන් දස දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 බැගින් මුදල් පිරිනැමුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඔවුන් වෙත මුදල් පිරිනැමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන බරේසිලීමේ ක්‍රීඩකයන්ගේ පෝෂණ අනුග්‍රහය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක මුදල් පරිත්‍යාගයක්ද මෙහිදී සිදු කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක අඩුපාඩු සැපිරීම සඳහා මුදල් ත්‍යාග සහ පරිගණක සංකේත උපකරණ ඇතුළු ප්‍රදානයක් සිදු කෙරුණේද ජනාධිපතිතුමා අතින්. විශේෂ අවශ්‍යතා සහිත දරුවකු වන චතුර මාලින්ද දරුවාගේ ඉදිරි කටයුතු සහ මීගස්වැව දියසෙන්පුර සදීප අනුහස් සුබසිංහ දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ද මුදල් ත්‍යාග පිරිනැමුණා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොළොන්නරුව තාක්ෂණික කෞතුකාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි කටයුතුද සොයා බැලුවා. හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ දූෂණ නඩුවක් අගෝස්තු 8 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ වසර 6ක් තුළ සිය ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක් වටිනා මුදල් හා දේපළ අයිතා ලෙස උපයාගෙන ඇති බවට චෝදනා කරමින් මෙම නඩුවේ පරිගණක සාක්ෂි වශයෙන් නම් කර තිබෙන ආයතන කිහිපයක පරිගණක පද්ධති පරීක්ෂා කිරීමට විත්ති පාර්ශවයට අවසර ලැබී නැති බව අධිකරණයට ප්‍රකාශ කෙරුණා. සිද්දීන් 39ක් යටතේ අල්ලස් කොමිසම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. රටක් දියුණු කිරීමට නම් ව්‍යාපාරික ප්‍රජාව හා ආණ්ඩුව එකට අත්වැල් බැඳගත යුතු බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පෙන්වා දෙනවා. පහත හේවා වැට දෙල්තොට කරගස්කඩ විද්‍යාලයේ පැවති වතු ජනතාවට ඉඩම් හිමිකම් පත්‍ර ලබා දීමේ අවස්ථාවට එක්වෙමුණි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ජාත්‍යන්තර ප්‍රජාව සමග ගනුදෙනු කරමින් ඔවුන්ගේ සහය ලබාගෙන රට පාලනය කළ හැකි එක්සත් ජාතික පක්ෂයට බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
අද මේ ඊටම් බෙදීම ගැන විවේචන තියෙනවා. නමුත් තමුන්නාන්සලා දන්නවද අපේ රටේ තියෙන භූමි ප්‍රමාණයෙන් 85%ක් අයිති ආණ්ඩුවට. ඉතින් ඕනතරම් තියෙනවා ජනතාවට බෙදන්න. ඒ බෙදන්න ඕමනාවන් තමයි තියෙන්නේ. නොයෙකුත් ව්‍යාපාර දිසා අපේ ආර්ථිකය අදවැටුණා. ව්‍යාපාරිකය දියුණු කරන්නේ නැතුව රටක් දියුණු වෙන්නේ නැහැ. අද ඔක්කොම ලහනවා කතා කරනවා සිංගප්පූරුව මැලේසියාව ගැන. ඒ රටවල් දියුණුනේ ව්‍යාපාරිකයයි ආණ්ඩුවයි අත්වල් බැඳගෙන වැඩ කරපු නිසා. ආණ්ඩුවට ව්‍යාපාර බිස්නස් කරන්න බෑ. අපේ රටේ දරුවන්ට අනාගතයක් දෙන්න නම් මේ රටේ ව්‍යාපාර දියුණු කරන්න ඕන. ඒ ව්‍යාපාර දියුණු කිරීමෙන් තමයි අපේ දරුවන්ට අවශ්‍ය රැකියාව ජීවන මාර්ගය සකස් කරන්න පුළුවන්. සුදු වෑන් වලට පෞල් පාලනයට අකමැති ප්‍රජාතන්ත්‍රවාදයට කැමති ජනතාව ජනාධිපතිවරණයේදී නිසි පිළිතුරු ලබා දෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. රන්මාවත් ව්‍යාපෘති යටතේ කොළොන්නාව මාණිකමුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර සිටියා. ඒකාබද්ධ විපක්ෂයේ හිටපු වෙල්ගම මහත්තයා ශ්‍රී ලංකාවට ගිහිල්ලා තියෙනවා. තාම අපේක්ෂකයා නම් කරෙත් නැහැ. අපේක්ෂකයා නම් කරුවාම තමුන්නාන්සලට බලා ගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ 20කට වැඩි ප්‍රමාණයක් UMP එකට එන විදිය කොහොමද කියලා. ප්‍රජාතන්ත්‍රවාදයට කැමැති, සුදු වෑන් වලට අකමැති, පෞල් පාලනයකට අකමැති බොහෝ දෙනෙක් ඉන්නව කටවහගෙන අවසාන තීරණය තාම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා නැති හින්දා. නිල වශයෙන් ප්‍රකාශයට පත් කරාම එයි. ඒකාබද්ධ විපක්ෂ කට්ටිය සම්දානයකට අස්සම් කරානේ. ත්‍රිවිලර් පක්ෂ ටිකක් ඒ පක්ෂයේ අස්සම් කරපු නායකයන්ගේ පෞල ඡන්දෙත් නැහැ. එක පක්ෂකේ නායකයේ හිටපු ආණ්ඩුකාරවරයෙක් එයාගේ පුතා හබරාදුව UMP සංවිධායක. තමන්ගේ පුතාගේ ඡන්දෙවත් එයාට හම්බෙන්නේ නැහැ. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ 6 වන අදියර අද ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුණා. ප්‍රාදේශ ලේකම් කොට්ටාෂ 13ක ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීම මෙහි අරමුණයි. අද සිට සතියක් පුරා මෙම වැඩසටහන පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත ඉන්දික තුෂාර. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කෙරුණ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන් මාලාවේ 6 වන අදියර ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්ර කර ගනිමින් අද සිට දවස් 6ක් පුරාවටම මේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පැවැත්වෙනවා. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක් ආවරණය වෙන විදිහට ජනතාවගේ විසඳා ගැනීමට නොහැකි ගැටලුවලට විසඳුම් ලබා දෙමින් මේ දවැන්ත වැඩපිළිවෙල දවස් 6ක් පුරාවට ක්‍රියාත්මක වෙනවා. මේ මොහොතේදී මා සිටින්නේ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. මේ මොහොතේදී ක්‍රියාත්මක ජනපතිට කියන්න වැඩසටහන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රතිලාභ රසක් ලබා දෙමින් මේ දවස් කිහිපයේ පුරාවටම ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාවට වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ සියලු තොරතුරු ITN ප්‍රවෘත්ති ඔස්සේ ඔබට ගෙන මේ බලාපොරොත්තු වෙන දැනට මම සමු ගන්නවා වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට ITN ප්‍රවෘත්ති වෙනුවෙන් ඉන්දික තුෂාර. මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් පළ කරන ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා. ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාමීණදාරී වසං 1178ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් කේන්ද්‍ර කරගෙන ව්‍යාපෘති 3541ක් ජනාධිපති කාර්යාලයේ ඍජු අධීක්ෂණය සහ සම්බන්ධීකරණය යටතේ ක්‍රියාත්මක වෙනවා. ග්‍රාම ශක්ති වැඩසටහන, වක්වඩ රෝග නිවාරණ වැඩසටහන, ගම රැකුම, දරුවන් සුරැකීම, ස්මාර්ට් ශ්‍රී ලංකා, මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, පළදායිතා ප්‍රවර්ධන වැඩසටහන වශයෙන් අගෝස්තු මාසේ 5 වෙනිදා දිවුලපිටියේ මහජන ක්‍රීඩාංගණයේදී අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද මේ ආරම්භ කරන වැඩසටහන හැගීමක් සහ එහි සුවිශේෂතා හඳුනා ගැනීමේ කාර්ය කොටස අවසන් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. බහුතරයකින් යුත් දැවැන්ත පෙරමුණකින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පවසනවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ සඳහා ජල ටැංකි දෙකක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. ලීටර 10000 බැගින් වූ පානීය ජල ටැංකි දෙකකුයි මෙලෙස පරිත්‍යාග කෙරුණේ. ඒවායේ වටිනාකම රුපියල් 250,000ක් පමණ වෙනවා. නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා එම පරිත්‍යාග සිදු කළා. මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංක දෑල, දළදා මාලිගයේ මහලෙකම් CW කන්වරත්න මහත්වරුන් දෙක්ව සිටියා. ජනාධිපතිවරණයක් එන්න සූදානම්, ඒ මැතිවරණයට සූදානම් වෙන්න අපි ක්ලාස්ති. ඊයේ පෙරේදා විපක්ෂයත් පක්ෂ 10ක් එකතු කරගෙන ලොකුට පෙන්නවා. නමුත් අපි පස්වෙනිදා පීඩරවන එක්සත් ජාතික පෙරමුණට මේ රටේ විශාල ඡන්ද සංඛ්‍යාවන් තියෙන පක්ෂ තමයි ඒක රාශි වෙන්නේ. ඒ නිසා ඒක ප්‍රබලම පෙරමුණක් වෙනවා කියන එකත් විශ්වාසයි. ජනාධිපතිවරණය දිරන්නේ ඒ පෙරමුණ කියන එක විශ්වාසයි කියන එකත් පළ කරන්න කැමතියි. අපිට නායකයෝ ගොඩාක් ඉන්නවා. නියම සුදුස්සා ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරනවා. ඒ කවුද අපේක්ෂක කියන එක අපිට ගැටලුවක් නෑ. මැතිවරණයකදී අපේක්ෂා ඉදිරිපත් වුණාට පස්සේ අපි ඒත් එක තරම් කරන්න සූදානම්.
පවුල් ක්‍රමවේදය ප්‍රතික්ෂේප කළ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට යොමු වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. දොම්පේ රඳාවාන ප්‍රදේශයේ පැවති උත්සවයකදී එම මහතා මෙම අදහස් පළ කළා. අපේක්ෂේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. අපේක්ෂේ ඒ පවුල්වාදයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ද්විත්ව පුරවැසිභාවය අපි බලෙන් දුන්නද? හැබැයි ඒ අය තමයි දේශප්‍රිය. ගිහිල්ලා ඇමරිකාවේ පුරවැසිකම අරගෙන ඒගොල්ලෝ දේශප්‍රිය. ජනතාව ඉල්ලන අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්න අපි කටයුතු කරන්න. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ පවුලක් එකතු වෙලා තීන්දුව කරන්න බැසිල් නැත්තම් ගෝඨා ගෝඨා නැත්තම් නාමල් නාමල් නැත්තම් චමල් චමල් නැත්තම් සචින් සචින් නැත්තම් ශිරන්තිකින් අතර වේද දන්නේ නැහැ. ඒකින්ද අපි හැමෝම එකතු වෙලා අපි එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරේ පත් කරගෙන ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හදාගෙන තමුන්නාන්සලාට මීටත් වඩා වැඩ කොටස කරා. ඒකට අපි සූදානම් වෙමු. ජනාධිපති වරණය තුන්කොන් සටනක් විය හැකි බවට බොහෝ දෙනා මත පල කරනවා. ජනාධිපති වරණය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල මහජන නියෝජිතයින් පල කළ අදහස් කිහිපයක් දැන්. සත්‍ය වශයෙන්ම ජනප්‍රියතාවම නායකත්වයට සුදුසු පසුබිම වෙන්නේ නැහැ. එසේ නොවිය යුතුයි. වඩා සුදුසු වන්නේ රටට ආදරය කරන ආත්ම ශක්තියක් ඇති ඒ වගේම එදිතර තීන්දුව తీරන ගත හැකි නීතිගරුක බුද්ධිමත් පුජ්‍යලයන් තමයි අපි නායකත්වයට ළඟා කරගත යුත්තේ නායකත්වයට යොමු කරගත යුත්තේ ජනාධිපතිතුමා යලිත් එයිද තරඟෙට පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙත් පක්ෂයේ දේශපාල උපදේශක සභාවෙත් තීන්දුව මත නායකතුමා හැටියට මෛත්‍රීපාලසේන මහත්මයාට ක්‍රියාත්මක වෙන්න වෙනවා මේ රටේ අපි දන්නවා බහුතරයක් ඉන්නේ පවුලක් රජ කරනවට විරුද්ධව. ඒ හින්දා අනිවාර්යෙන්ම ඒ අදහස පොහොට්ටුවේ ඉන්න සමහර මන්ත්‍රීවරුන්ගෙත් ඒ අදහස තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙත් ඒ අදහස තියෙනවා. ඒ හින්දා අවසාන තරඟයේ ඉදිරියට එනකොට අනිවාර්යෙන්ම පවුලද රටද ප්‍රජාතන්ත්‍රවාදීද කියන එක තීන්දුව කරන්න වෙනවා. කුමාර වෙල්ගම් එතුමා සහභාගී වුණා. එතුමා ඒ සීලම පළාත්වල තිබිච්ච රැසීම් පිළිබඳව එතුමා හොඳට අවධානය යොමු කරා. මම හිතන්නේ එතුමාට තීරණය ඇති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනදා තිබුණ නැති හොඳ සංවිධාන ජාලයක් අපි ස්ථාපිත කරන්න වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා කියලා. ඉදිරි මැතිවරණයේදී දැනට වෙන සාකච්ඡා අසාර්ථක වුණොත් සමහර විට තුන් කොන්සර්ට් නැද්ද දන්නේ. මේ සාකච්ඡා කොච්චර දවස් ඇයිද පොට්ටෝ සහ බුදුමාලාගේ අතර? දැන් 10 වෙනිදා මං විතර වෙනකොට මං හිතන්නේ විවර වෙයි කියලා විශ්වාස කරනවා. මඩකලපුව ප්‍රදේශයේ නාවික හමුදාව සිදු කළ මෙහෙයුමකදී තහනම් දිවර දැල් 9ක් සොයාගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස දිවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 14 දෙනෙකුද නාවික හමුදා බහරයට ගැනුණා. අඩි 150ක දිගින් යුතු තහනම් දැල් 9කුයි නාවික හමුදාව සොයාගෙන තිබෙන්නේ. නැගෙනහිර නාවික විධානයේට අයත් බටපිරිස් මෙම වැටලීම සිදු කළා. නීති විරෝධී ලෙස මසු නැල්ලීම සඳහා යොදා ගන්නා මෙම තහනම් දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව සහකාර දිවිවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත බහර දී තිබෙනවා. මේ අතර හම්බන්තොට සිරිබෝපුර නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බහරයට ගෙනුණා. මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය හිමි වුණා. අයිස් වර්ගයේ මද්‍රව්‍ය මිලිග්‍රෑම් 860ක් සහ හෂීෂ් වර්ගයේ මද්‍රව්‍ය මිලිග්‍රෑම් 360ක් මෙම පුද්ගලයා ළඟ තිබී සොයා ගෙනුණා. ත්‍රිකුණාමලයේ නෝවේ දූපත ආසන්න මුහුදු තීරයේදී දිවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 9 දෙනෙකු නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. දිවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාපක් පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් දැලක්ද නාවික හමුදාව සොයාගත්තා. සැකකරුවන් කින්නියා සහ චීන වරායන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි නාවික හමුදාව පවසන්නේ. හම්බන්තොට වරාය පරිශ්‍රී නීති විරෝධී ලෙස දිවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 5 දෙනෙකුද නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් ළඟ තිබී දිවර කටයුතු සඳහා යොදා ගන්නා තංගුස් දැලක් ඇතුළු උපකරණ සොයාගෙනුණා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසර දෙකේ සිට අපගේ පෑන් පෑපත් විකාශය බලාපොරොත්තු වන. සුබ දවසක්. www.itnnews.lk